Union Assurance. Obe Thiviyata. Ape Saviya. මේ වෙනකොට අපි තීරණය කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනවා අපි අපේ ලියාපදිංචි අපේ රටේ ලියාපදිංචි ඖෂධ විතරයි අපි ගන්න කියන එක. එතකොට අපේ රටේ ලියාපදිංචි වල තියෙන ඖෂධ එක ඖෂධයක් සඳහා එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. අපිට ඇත්තටම 10 දෙනෙක් විතර ලියාපදිංචි වෙලා ඉන්න ඒ අය අතර ඒ ඖෂධය සඳහා Competition එකක් නැත්නම් තරංකාරීත්ව මිල තලංකාලී මිලක් ලබා දෙන්න තිබුණා. දැන් අපි රජයේ මේ 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 අවලාදේ නිසා අපි competition එකට දැන් අපි සීමා කරලා තියෙනවා. අපි තරංකාරී වුණත් ඒක කරන්නේ ලියාපදිංචි කට්ටිය අතර පමණයි කියලා. ඉතින් සමහර අවශ්‍ය සඳහා එක්කෙනයි ඉන්නේ නැත්නම් දෙන්නයි ඉන්නේ වැඩිමනොත් ඉන්නේ තුන්දෙනයි. ඒතර ඒ තුන්දෙනා අතර තමයි මේ තරංකාරීත්වය ඇති වෙන්නේ ඒ නිසා નિરાයසෙන්ම අර එකක් දෙන එකේනා දෙකක් දෙන අතර මිල වැඩිවීමක් තියෙනවා ඒක ස්වභාවිකයි ඒ தත්වෙටපත් වෙන්න තියෙනවා ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ තියෙන මේ වාතාවරණය අනුව අපිට එහෙම හරි රටේ ජනතාවට බෙහෙත් ගෙනලා දෙන්න වෙනවා නමුත් අසාමාන්‍ය මිල ගණන් තියෙනවා අපි හැම වෙලාවෙම මේ හැම මිල ගණනාවක්ම අර emergency procurement committee විසින් නැවත negotiation එකක් යනවා මේ මේවා award කරන්න ඉස්සෙල්ලා purchase order එක දෙන්න ඉස්සෙල්ලා ඒත් එක්ක අපි සාකච්ඡා කරලා කතා කරලා මීට පෙර මිල ගණන් සසඳලා එයාට අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා එහෙම කරන්න කියලා. ඉතින් සමහර අය ඉන්නවා එහෙම කරන්න අකමැති නෝ තනි පුද්ගලයෙක් ඉන්නවා නම් තනි කෙනෙක් බෙහෙත් ගන්නවා එයා කියනවා නෑ මම මට කරන්න බෑ negotiate කරන්න බෑ මිල අඩු කරන්න බෑ කියලා අයිනු. ඒක අපි ඒක අවලම් කරලා දාන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අපිට බෙහෙත් නැති වෙනවා. එහෙම නැත්නම් අපි මේ මිල ගන්න වෙනවා. ඒ වගේ වෙලාවකට අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න business කාර්යෝ ඉන්නවා. ඇත්තෙන්ම අපි ඔගොල්ලෝ දන්නවා ආර්ථික අර්බුදයේ තදින්ම තියෙන අවස්ථාවේදී vital කියන 14ක් අපි හඳුනගෙන තියෙනවා. නැත්නම් ජීවිත ආරක්ෂක ඖෂධ 14 අපි අනිවාර්යයෙන්ම මේ රටේ තබා ගත යුතුයි. ඒක අපි මේ වෙනකොට එදා ඉඳලා අද වෙනතුරු අපි ඒක තියාගෙන ඉන්නවා. ඊට අමතරව බෙදුවා essential නැත්නම් අත්‍යවශ්‍ය බෙහෙත් කියලා. ඉතින් ඉස්සර ඉස්සුණා 675ක් තිබුණ අත්‍යවශ්‍ය. ඒතර අනිත් ටික ඔක්කොම අත්‍යවශ්‍ය නොවන කියලා තිබුණා. මේ ආර්ථික අර්බුදය හැමෝම අපිට කිව්වා මේ ප්‍රමුඛතා ලයිස්තුවක් ගත කරන්න රටට අත්‍යවශ්‍ය බෙහෙත් විතරක් ගේන්න කටයුතු කරන්න. මොකද අපිට මුදල් නැහැ. විදේශ විනිමය ප්‍රමාණවත් තරම් නැති නිසා තමයි ප්‍රමුඛතා ලයිස්තුවක් හදන්න කිව්වේ. ඒ අවස්ථාවේ විශේෂඥ වෛද්‍යුන් එකතු වෙලා අත්‍යවශ්‍ය ඖෂධ 383ක් තමයි නිර්දේශ කරේ. ඒ 383 අපි ගේන්න උපරිම උත්සාහ කරා මේ තියෙන විදේශ විනිමය පාවිච්චි කරලා තියෙන ක්‍රෙඩිට් ලයින් පාවිච්චි කරලා. එතකොට අපි ඒ අනුව ඒක ගත්තමත් මේ වෙනකොට අපිට ඒ ලයිස්තුවෙන් ගත්තොත් අපිට 80ක් විතර තමයි හිගෙවෙන්නේ. මෑතකදී මේ මාස දෙකකට පෙර විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කරා දැන් අපිට අර 383ට අමතරව දැන් යම් ප්‍රමාණයකට රටේ විදේශ විනිමය ලබා ගන්න පුළුවන් නිසා අපිට අනිකුත් ඖෂධ ප්‍රමාණයක් ගෙනලා දෙන්න ඒක නිසා අපි කමිටුවක් දාලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් කමිටුවක් දාලා අපි දැන් නිර්දේශ කරලා තියෙනවා 850ක් ඖෂධ සුලභ කරන්න. දැන් අපි මේ අත්‍යවශ්‍ය ඖෂධ 850ක් ලබා දෙන්න කියලා. මාස දෙකකට විතර පෙර තමයි ඒ ලයිස්තුව අපිට ලබා දුන්නේ. ඒ ලයිස්තුව ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව අනුමත කරලා තියෙනවා. ඒක තමයි ගවර්නින් බොඩි එක. ඒ අනුව දැන් අපි ඒ 850 සුලභ කිරීමේ කටයුතු තමයි මේ වෙනකොට කරගෙන ඉන්නේ. එතකොට මේ මාස දෙකකින් මේක ඉක්මනින් ඔක්කොම වහන්න බෑ. දැන් ඒ ලයිස්තුවේ අනුව මේ 850 අනුව අපිට මේ වෙනකොට 270ක හිගයක් තියෙනවා. 270ක හිගයක් තියෙනවා. එතකොට ඒ ලයිස්තුවට ප්‍රමුඛතාවය අපි ලබා දෙමින් දැන් මේ වෙනකොට ප්‍රොකියුමන්ට් කටයුතු කරලා තියෙනවා. අපි මේ බෙහෙත් ලබා ගැනීම කටයුතු කරලා තියෙන්නේ ඒ ටික සුලභ කරන්න.